ගෙියුන් දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටන් ප්‍රොති සමගින් මම ශ්‍රීහාන් කනෂ්කාරයසිංහ මම ක්‍රෂාණි කවුශල්ල්‍යා ප්‍රථමන් අවධානය ප්‍රෝෘති සිරස් තල වෙත විසියෙක් වන සියවසී වාරි විශ්මිතය ඇරඹෙයි. තවත් අයවෙයි යෝජනාවක් සපලවෙයි විදුලි තවිරෝධ රත වෙළඳ පළට. සිංග්පූරු ආයෝචන කැන ඇමති මලික්ගෙන් පැතිලි කිරීමක්. විසි එක්වන සියවසේ වාරි විස්මිතය වන මොරගහකන්ද කළුගග මහා ජලාශවයාාපෘතියේ කළුගග රන්දිියවර රැඳූ මංගල්ලෙ සහ මොරගහකන්ද කළුගග උමන් ජලමාගේ ඉදිකිරීම් ඇරබීම මංගල්ලිය උත්කර්ශවත්ව පැවැත්වනා. ජනාධිපතති මෛත්‍ය පාල සිරිසේන ැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලක්්ගල කළුගඟවෙල්ල අභියසදී උත්සවය පැවැත්තුනේ. න ධිපතිතුමා වසර විසි හතක්තිසේ දුටු සිහිනය සැබෑකිරෙන මෙම වාරි විස්මිතය ජතාර්යක් බවට පත් කරෙන මොහොතේ පලමුවෙෙන්ම සිදුකරුණේ මොරගහ කන්ද මහවෙල්ලේ එක් පසක කලුකලින් ඉදිකල අඩි විසි හතක්ුස ඔක්කන බදු පිළිේ අනුරුව නිරාවරණය කිරීමයි. සෙත් පිරිත් සජජායනා මදදී ය සිදු කෙරුුණ. මහවිි ව්‍යාපාරයෙන් පසු මෙරට බහුකාරය ව්‍යපෘතියකින් ජාතික වෙතුලි බලපද්ධතියට බැකවොට් විසි පහක්ෙක් කිරීමේ යිතිහාසි කවස්ථාවද අද සනිතුහන් කරුණා. අකර හයලක්ෂ හැටදහසක දැවන්ත චලාශ ව්‍යාප්‍රතිීයට ආයෝජනය කරන මුදල, රොපියල් කෝටි විසිතුන් දහසක් පමණ වනවා. දකුණවාසියාවේ දිගම උමංමාර්කය වන ඉහල ඇලහැර ඇල උමං ඇලමාර්කය නිරීක්ෂණයටද ජනනාධිපතිතුමා එක්වනා. කිලෝමේටර අනු හයක දෙකින් යුත් මෙම ඇලමාර්කයේ ඉදිකිරීම සඳහා වැෑකරෙන මුදල, රුපියල් කෝටිහයි දහස් හත්සයක් පමණ වනවා. හි ඉතිරි කොටසේ ඉදිකිරිීමම් ආම්භේද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මෙෙම ඇලමාර්කයමකින් කලුකඟ ජලාශේ පිරිණ චලය තත්පරකට ගනමීටර තිස් පහක් මොර ගහකද ජලාශයට යොමු කෙරෙනවා. උමගේ පල අඩි විසිපහක් වන අතර මාස තිස් හයකදී ඉදිකිරීම් අවසන්කිරීමට නීීමිතයි. සියලු සැලසුම් පරිසරහිතකාමි අයුරින් සිදුකිරීමද විශෂත්වයක්. ොහකන්ද කලුකඟ්‍යාපෘතිය තුලින් මහකඩදරාව පැරණි අබන්කග යොද ඇලහරහා බින්නේරී සහ ගිරිතලේ කවුඩුල්ල කන්තලි දක්වාගෙනයන්න චලප්‍රමාණේද තවත් වර්ධනේබනවා. මොරගහකන්ද ජලාශය කුල්ල සිංහ ජලාශය ලෙස නම් කිරීමද මෙම සවිශේෂි වැඩ සටහනට ඇතුළත්පුනා. මගෙන් කෙනෙක් ඇව්වොත් ජනාතිවිතුමා කවද්ද වැඩිපුරම සතතුටු වෙච්ච දවස කියලා ඔබ ඉතනවා ඇති මම කියයි කියලා මම ජනාති පේච්ච දවස කියලා. නැෑහැ. ම මගේ ජීවිතේ මම පෞද්ජලිකවත් ඉහලම සතුට ලබපු දවස මොරගහකන්ද ජලාසෙන් ජලෙනෙකුත් තචතු දවසයි. පෙර රජදවසින් පස්සමේ රටේ ජාතියේ අනාගතයේ සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්තිමත් කරනගොවිදුක නිවන යෝධතම අයිතිහාසික මහා වික්‍රමය මේ මොරගහ කන්ත කල්ලුවගේ සංවර්ධන ව්‍යාපාරයයි කියල මග. මේ මහා වනනාන්තරරි ගල්ලස් රිංග රිිංග ආචර්රකුල සිංහදා මට මේ අයිතිහාසිික මහා සංවර්ධන යෝද වික්‍රමය පිළිබඳව මාවත් දැනුවත් කරන විට ඔය උපැනෙ දෙන්න අද කතා කරන කවරුවත් මේක තැකලත්න දන්නත්න මංඒක පැහදිලව කියන්න. දෙෙදා සතේ ජනවාරි මාසසි විශෂි පස්සවෙනිද හිටපු ජනතිපති මහින්ද රජපක්ෂ මාත්තයක් එෙක් මුල්ගල් තිබමෙහි වැඩාරම්ගර. වරදු පහක් ගත වුණ මේ ව්‍යපෘතිය වැඩවලට විදේශ නායගන් නාධරගන්න ම ජපනක් ත ල පළවනි අවුරද ද සතේ යිකා දිරිපත් වුණ සල්ලි දෙන්න කිවවා. ම චීනේ ල්ල යිතනක් කතාාගලා සල්ලි දෙන්න එකඟ වුණන. සෞද ේට් ආයතනෙක් මං කතාාගලා ඒකාලේ සල්ලි දෙන්නේ එකඟ වුණන. ඒ සියලු කඩද ශ ම දිරිපත් කියවා. පලවෙනි අවුරදු පහේ. අඩ වසේ විදේශ සපත් දෙපාත් බේන්තු වටවත් මේ ්‍යාපති ඇතුළලක් කරේ නැහැ. රමුතුතාවන් තියා ඒල් ලේකනේටත් ඇතුළල්රනෑ විදේ සාධාරගන් නයකගන් එක තමඇත්තරතා. මේකට උපෙන්න්නේයද දෙන්න කතා කරන අයටරමං ආරාධනා කරනවා ළුවන්න්නනමට වාර්තා පෙන්න්නන්න. දෙදස් හතේ ඉඳලලා දෙදිදස් දොලහ වෙනකං අවුරදු පහක්. විදේශ සම්පත්ධදිපාත්මේන්තුුවට මුදල්ලමත්්‍යයන් ශීටතේ මේ ව්‍යාපෘතියෙන් නමච්්‍යඇව්වද කියලා. මමේදා මේ වෙන් කඳළු හලපු මිනිහෙක්. එදා අන්ටුවෙන් ඉවත් වන්න දිදස් දාාහතරේ නොයම්බර්මාමසේ සි එක් වෙනනිද. අමත් තීන්ද වගත්තේ. වගේ අසාධාරණකං එදා සිද්ධවෙච්ච හින්දා. මොරගකන්ද ජලය නිකුත් කරන්න තිබුණන දෙදස් දොලහෙ ඒක් කිසිවක් සිද්ධ වනේ නැහැ. ගොවින් ප්‍රාර්ථනා කරපුුදේ කලට වෙලාටේදා ලබා නොදී ආණ්ඩුවේ දේශපාලන අර්බද හදාගෙන මේ යෝද සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාධකරපු අය වග කියන්න ඕනෑ මේ රටේ ජාතික ආර්ථිකය දුර්රලතත්වටේදා ඇද ැමීමගැෙන. මෙම ව්‍යාපෘතිය පිළිබද අක්‍රමිකතා ඇතුොත් ඒ බව දැනුම්තිම සඳහා විශේෂ ඒකයක් පිහිට වන බවද ජනාධිපතිතුමා මෙහිති ප්‍රකාශ කළලා. මේ ඉදිකිරීමම් වල ප්‍රමිතිය බාලවිදියටට කෞුරහරි කොන්තරක්කරුවන් කරනවාන. දූෂණ වචා සිද්ධ වෙන වනම් මට පුද්ජලිකව පැමණිලි කරන්න. මම කිසිීම දේශපාලක්නයකුටවත්. කිසිම රාජ්‍ය නිලධාරියකුටවත්. කිසිම කොන්ත්‍රක් සමාගමකටවත්. මේ ව්‍යාපෘතිවල දූෂණවංචා සිදුවනොත් සිදු කළොත්. කිසිම සමාවක් දෙන්නෙත් නැහැයි කියන එක. අ දෙද න්ද එහම දරුම දෙනවා එක කියනෙ ම කියනවා. ම ශේෂ ඒකයක් හඳුන්නාා දෙෙනවා අමාධ්‍ය රහ විශේෂ දුරකතනන්ක සමග මේ ව්‍යාපෘතියකෝ යාරරි දූෂනවංචා සිද්ව වෙනවනං වහාම ඒවා දැනුන්දීම සඳහා. මෙ අතර මොරගහකන්ද කළුකක වාරි ව්‍යාප්‍රතියේ කළුක ජලාශයේ රන්දීවර රැස්කිරීමේ මහා මංගල්ලේ සජීවි මාත්‍ය මෙහෙුම සිදු කළේ ITෙන් මාත්‍ය චාලයායි. ්‍රි ලංකාවේ පලමු රූපවාහිනී නාලිකාව ලෙස තිස් නව වසරක අදදකීම් සමුදායක් සමඟ යිITයෙන් මාාධ්‍යචාලය මේ අභිහෝකය භාරකත්තේ හැමතාමත් හැම තැනමත් දියමු මාධ්‍යමෙහිවර සිදුකරන්නේ යිITයෙන් මාධ්‍යචාලයේ නිසායි. කිලෝමිටර විසි පහක පමණ දුරකින් පිහිටි ස්ථාන දෙකක සිට බාහිර චංකම විකාශන රතෙක් ොපයෝගක ක ගනිින් . ්‍රමසිංහපුර පහිි ප්‍රදහන පාලක මැදිරිය හා සම්බන්ධ කරමින් මෙම සජීව විකාශයේ සිදු කෙරුුණා. කැමරාක් විසි දෙකක් පමණ ජතාකනිමින් සිදුකළ මෙම ආවරණ කටයුතු සඳහා ශිින්පීින් සිය දෙනෙකු පමණ සම්බන්ධබුණා. ොරගහකන්ද ජලාශ බහමියයටට ජනාධිපතිවරයාගේ සම්ප්‍රප්තිය සෙදුවීමමත් සමඟ එම උත්සව කටයුතු සචීීම ලෙස එහි සිට ගෙනීම සඳහා කැමරා අටක දර්ශන ලබා කැනුා. බුදු පිළබේෙන් නිරාාවරනය අනතුරබ, මොරගහකන්ද ජලාශී, විිතුලිය නිිපද වන යන්ත්‍ර දෙකක් නිෘත්තකිරීම තවත් ස්ථානයක සැල සුම් කරුණා. මෙ අතර මොහකන්න්නදක් කලුකන්වි චලාශයේ චලයකෙනයන කිෝමීතර නවේක දෙකින්ෙුත් උමක් සහිත ඇලමාර්ගයේ ඉදිකිරෙම් කටයුතු ආරම්භ කිරීමේ ස්ථානේසිට ස්ථාන ගණනාවක සිදුවන කටයුතු එසැනින් සජීව ලෙස ලබාදීමේ බහර දුහුරු භගකීම යිITෙන් කාරිමන්ඩලය ඉහලින්ම ඉටු කළා. මිනිස්ට්‍රමයේ සිට නවීන තාක්ෂණී උපරිමය ලෝඩුෝජතා කනිමින් සියලු දුෂ්කරතාච්චාය කැනීමට යිITයෙන් අපිට හැකිබුණා. යෝජිත ්‍රී ලකා ටුක් වැඩස්රහණයටතේ ත්‍රරෝධරත්තකර්මාන්තය ප්‍රහණ මාධලියයක් මෙන්ම. පරිසරහා සංචාර්කහිත කාමේශෂය ශ්‍රැබබවට පත් කරන බව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යය මංගල සම්ම විරමතා පවසනවා. විද්‍ය ත්‍රයෝදරත් ශ්‍රීලංකා වෙළඳ පොලට හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමත මනුයි අමාතිවරයා මේ බව සඳහන් කළේ. දැනට මත් රට තුළ දස ලක්ෂකට අධික ත්‍රරිරෝදුරත රියදුරන් පිරිසක් සිටිනවා. ්‍රරෝදුරතකරමාන්තයේ ඇති ආර්ථික ශක්කතාව වර්ධනය කිරීම රජයේ අරමුණ බවයි අමාතිවරයාපෙන්වාදුන්නේ එ අනුව දෙදහස් දහ අට අයිවැයි යටතේ සංචාරක හිතකාමී ්‍රරෝධරතකර්මාන්තයක් හඳුන්වාදීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරුණා දැනටමත් ්‍රරෝධරත්තකර්මාන්තය නියලන රියතුරන්ට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරයේ ලියාපතිංජවීමට මෙහිදී හැකිවනවා ඒ අනුව ඕුන්ට සංචාරක මඟපෙන් වන්නන් ලෙසද කටයුතුකිරීමේ අවස්ථාව සැලසෙනු ඇති. දැනට මත් සංචාරක මඟපෙන්වීමට අදාළව, ත්‍රියෝ තුරතරියදුරන් පන්සිය අසුන් නවදිෙනෙකු පුහුණුව ලබා ඇති බවයි අමාත්‍යවරයා පැවසුව. පොසිල ඉන්දන භාවිතයෙන් දහවනය වන රතවාහන නිසාසිදුවන පරිසරහානිය අවමකිරීමට මෙම විද්‍යු ත්‍රීරෝදුරත හඳුන්වාදීමේ අරමුණවනවා. ඒ අනුව ඩීසල් ත්‍රරෝධදුරතවලට පැනවෙන බතුමුදල රුපියල් පනස් දහසකින් ඉහලයනු ඇති. ජපන් ශ්‍රී ලංකා සහයෝගිතා වැඩ පිළිවෙලක් ලෙස මෙ ඉලෙක්ට්‍රක් ්‍රරෝධදුරත නිෂ්පාදනය රජ්‍ය නිරන්තරෙන් දිරිගන් වන බව අමාතවරයා කිය ආසිටිය. දෙදහස් විශස්ස වසරවෙනට විද්‍යුත් ත්‍රරිරෝදු රත, ශ්‍රී ලංකාව තුළදීම නිෂ්පාධනය කර ගැනීමට හැකිවන බවයි ඒ මහතා කියයා සිටියේ. දෙදහස් දහට අයබය යෝජනා සකස්කරුණේ පරිසර හිතකාමී පරිසරයක්කයටතේ. එයහනුව දීසල් සහපෙට්‍රල් වාහනවට වැඩි බදක් හයිබරිට්හා විදුලි මෝට්‍රොත් සඳහා අඩු බද්දක්කායි කරනවා. දෙදහස්හතල එ වනවිට ලංකාපේ සියලු වාහන පොසිර නොවන ඉඳනවලින් දාවනි කිරීම අප සතුයි. එහි මූලික පෙවරක් ලෙසයි මෙම කටේතු උසිදු කරන්නේ. විශ්්‍රාමික අගරතගරු අතියොතුම් ඔස්වල්් ෝමිස් හිමිපානන්ගේ රදකරු අභිෂේක ස්න්න ජන්ති වෙනුවෙන් ජනාතිපති ෛත්‍රපාල සිරිසෙනන මැතුමාගේ ප්‍රධානත්වෙන් උත්සවයක් සංවිධහන කරතිබුණා. අග්‍රමාත්‍ය රනිල් වෙක්‍රමසිංමහතාද ඊට එක්කුණා. කොළබ බඩාරණෑක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාාවේදී උත්සවේ පැවැත්තුනේ බෞද්ධ ස්වාමීන් වහන්සේ හා ක්‍රස්තියානි පූචිවරන් රැසගේ සහභාගීත්වෙන්. ජාති ආගම්බේදකින් තොරව සියලු ජනතාවට සෙනනිහස දක්වමින් අති උතුම් ඔස්වල්් ගෝමිස් හිිපාණන් වහන්සේ ආගමිකහා සමාචය වශයෙන් එකටු කරන මෙහිවර මෙහිදී ජනාතිපතිතුමාගේ ඇගීමට ලක්කුණා. ගෞරනීය ඔස්සල් ගෝමස් හිටපු අගරධකුරු හිමිපාණන් පිළිබඳව මෙසේ උපහර පවත්න්න උන්වාන්සේ පිළිබඳව කතා කරන්නේ. ඔස්සල් ගෝමස් පියතුමානන් පිළිබඳව තිබෙන සමාජය පිළි ගැනීම. උන්වහන්සේගේ දැනුම බෞස්ෘධපාවය සමඟ සමාජ පිළි ගැනීම. ඇතිඋුණේ උන්වහන්සේගේ චරිත ලක්ෂණහා ඒ දර්ශනයන් තුළ එක්ක වූඒ සමාන ගමන් මගක් නිසයි. මිනිස්සුන් ගොඩනගන්න මිනිස්සුන් ආදරය කරන්න මනුස්සත්වය වගා කරන්න සැබෑ මිනිසුන් අපේ සමාය තුළල ගොඩනැගෙනවා. මිනිසුන් අතරේ සිටින සැබෑ මිනිසුන් අන්‍යයන්ගේ ගෞරුවයට ආදරයට සහ භක්තියට පාත්‍ර වෙන. කතා නායකරු ජයසූරිය මහතා සහ මැති අමතුරුන් බ්‍රැසක් මේ සඳහ එක්ව සිටියා. රලමි මන්ත්‍ර ඳල ගුණුවර්දන මහතා මෙරට සිංගප්පුර ආයෝජනය ප්‍රිබඳ කළ ප්‍රකාශය. මුලමනින්ම සසාවද්ධී බව සංවර්ධන උපය මාර්ගහා ජාතියන්තර වෙළඳ කටිතු පලිබඳ අමාතය මලික් සමරවික මතා පවසනවා. ඒ මාධ්‍යන් පලකරනවා. දැනටම ඇමරිකන් ඩොලර් බිලියන දාසේක ආයෝජන ඇවිත්. මේ මහපොලෝ වූලන් නැති පට්ටපල්ල අසතය. ංගූුව සම විසුම ලබ නිසාස්්‍ර ලංකවට පසගේ මස දහමර ඇතුළතති පමණත් ඇමරිකාඩොල බිියන දහසකට වැඩ රච ආයෝචන යෝජනා ලැබ ඇති බව අමත්‍යමලක් සමර්වික්‍රම මහතාපින් පාතියෙනවා. එම යෝජනා අතර සේටසයක් අපනනේ අරමුණු කරකත් තෙල් පිරිපහදු සංකීර්ණයක් වනි කර්මාන්තශාලාාවක් තිරගු පිටිහා සීණ පිරිපහදු සංකීර්ණයක් ද පවතිනවා. කනිද තල් පිරිපහදු සංකීර්ණය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂිත මුදල ඇමெரிකාඩ්ඩොල බිලියන හතරයි දශම අටක්. නි කර්මන්තශාලාව සඳහ ඇමරිකාඩොල බිලියන එක මුදලක් අයෝචනය කිරීමට නීමතයි. මෙම ාපෘති හා ආයෝජන බන්ටලය, මූලි අවසර දැනටවත් ලබදී තිබෙනවා. අදාළ ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස්කරගත් පසු නිසි පාරිසරි ඇගේීමම් සිදු කරනු ඇති. ඉන් පසු යෝජිත ව්‍යාපෘති ආරම්භකිීමට හැකි බවයි අමාත්‍යවර යක්පින් පාතෙන්නේ. සවදධ තුරතුරු ජනතාව අතර ප්‍රචලිත කිරීම කුට අරමුණින් බන්දුල කුණවර්න මන්ත්‍රවරයා මෙම ප්‍රකාශය කර ඇති බවද මලික් සම වික්ටම මහතා සඳහන් කරනබා. ලින්තුව පසුගේදත ඇති කල්ටබීම විවාදේදී ඒකාබදධ විපක්ෂය ලැබූ අන්තපරාචය වසන් කරමින් ජනත අවදහනය වෙනතකට ගෙනයාමට බන්ඳල ගුණබර්ධන මහතා උත්සාහ දරන බද ඒ මහතා පින් පාතිෙනවා. මෙවැනි ප්‍රකාශතුලින් ඒක බද්ධ වික්ෂි බංකොලත් දේශපාලනය පිළිබිබූ වන බවයි මලික් සමර් වික්‍රම මහතා කිය සිටින්නේ. පසුකිය පලාත්පාලන ඡන්දයෙන් පසු ශ්‍රීලංකා පොදජන පෙරමුණ පසුපෑමකට ලක් පඇති බව පාලිමේන්තුමාන්ත්‍රී කෙලිය රබක් පෙල්මහතා පවසනවා මහනරදී පැවැති පළාත්පාලන නියෝජතීන් දැනුවත්කිරීමේ හමෝකදී එමහතා මේ පව කිය අ සිටියා. යහපාලන රජයේ සම්වර්ධන සංග්‍රාම, ගම්පිල්ලිය වැඩස ටහන හේතුෙන් ශ්‍ර ලංකා පොදජන පෙරමුණේ ගම්මට්ට මේ පලය බෙවනිවිට බිඳමැටමින් ඇති බයි කෙලිය රබපුක් කල් මහතා වැඩදිදුරටත් ප්‍රකාශ කලේ. ද හ ස ස . දෙදහස් අටවස්සේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධහක අධ්‍යක්ෂවරයාව සිටි මනෝජ්තවාස් ගුණවර්දරම් හතාව දෙදහස් එකොලාා වස්රේ ප්‍රධාන විධහක අ්‍යක්ෂ ලෙසපත්තු කපිල චන්ද්‍රසයන මහතා නව තනතුරක් නිර්මාණය කර විදේශගත කිරීම සම්බන්ධයෙන් සාක්ෂිවිමසීම අද සිදු කරනා ඒ ශ්‍රී ලංකන් Airයින් ශ්‍රී ලංකාකේටරින් හා මිහිල්ලංකයන සමගම්බල සිදූ බෞකින අක්‍රමිකතාස්යා බැලිම්්‍ර පත් කළ ජනාධිපති කොමිසම රැස්සු අවස්ථාවේදී. කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමකබී සම කම්පලේකම් ැලරිින් තරකුමා මහත්මයයි ලක ගන් සමාකම, යුரோෝපය උතුර ඇමெරිකාාව හා කැනඩාව සඳහා කලාපිය ප්‍රධහනී මනෂ්තවාස් ගුණවර්ධන මහතා කෙේ හෝ කොමිසම හමුවට කැදව යුතු බව. එම කොමිසම මේ සහපති හිට පු ්‍රෂ්ාධ කරන වනිසර අනිල් ගුණරන්න මහතා අද නියෝක කලා. මෙහිදී යුරෝපය උතුරු ඇමරිකාාවහා කැනඩාව සඳහා කලාපිය ප්‍රධානී තනතුර අත්‍යවශ්‍ය තනතුරක් වූයේද යන්න පිළිබඳ කොමිස මේ සහපතිවරයා ප්‍රශ්න කලා ඊට පිතුරු ලෙස එම තනතුරු වලට අදාළ රැකයා විස්තරය නොතුර දිනකතිීම, කොමිසම හමට ඉදිපත් කන්න. බයි තුර කුමර් මහත්මිය ප්‍රකාශ කරසිටේ. මනෝස්තවාස ගුණවර්ධන මහතාගේ පෞද්ගලිකල් ලිපිගුණුවද කොමිසමට ඉදිරිපත් කරන ලෙස. එහි සමහපති විශ්වාාමික ශ්‍රේෂ්ඨාධි කරන විනිසරු. අනිල් ගුණරත්න මහතා තෙර කුමර් මහත්මීට දැනම් දුන්නා. මෙ අයුරින් ජුරප කලාපේ සඳහා අධ්‍යක්ෂ තනතුරු පත් කරන්නේ නම් ශ්‍රවීලංකන් ගුවන්සමාගම කලාපිය හා නේවාසික කළමනාකරුවන් කරන්නේ කුමක් දැයි. කොමිස මේ සබහපතිවරයා ප්‍රශ්න කලා. මෙම තනතුර අධ්‍යවශ්‍ය එකක්ද නැතිනම් නිර්මාණය කළ එකක් දෙයන්න පීක්ෂාකිරීමට එම තනතුරට අදාළ රැකයා විස්තර ඉදිරිපත් කරන ලෙසද කොමසම සහපතිවරයාතිකුමාார்ර් මහත්මයට දනම් දුண்டා.ස්ුවසැර கிලන්රත සේවාාව ප්‍රථම වරට මෙරටට හදන්වාදුන්නේ බොහෝ පිරිසකගේ විවචන මධ්‍ය. ரோගින් බ්‍රැසක් ජීවිතවදානමෙන් முදාලම මෙන්ම, බොහෝ පිරිසකට පෙහිටක්වීමට වසර දෙකක් වැැනි කෙටි කාලේකද සුවසැරියට හැකිවුණා. හේතුවෙන්ම ජනතා ප්‍රශංසාාව මත්තේ සුවසැරිය දෙවන අධියර සාර්ථකව ආරම්භකිරීමට හැකිවී තිබෙනවා.ඉද රජය ලබාදුන් ඇමරිකාඩොල ියන හතයි දශම පහක ආධහරමුදල් ප්‍රයෝජනයට ගලමින් මීට වසර දෙකට පෙර දහනමයි අනුව සුවසරිය පළමු අදීර ගිලන්නත සේවාව ආරම්භ කරුණ. ස්නාහිර හා දකුණු පලත්තුළ පළමු අධරේදේ ක්‍රාත්මක සුවසරිය දෙවන අධියර පසුගේදා ආරම්භ කරුණේ ාපනනිදිශ්‍රිකෙන්. පලමු අධියරේදී සුවසරිය සේවේ සඳහා ගිලන් රත අසූ අටක් යොදවා තිබුණ. දෙවන අධියරේදී ඒ සඳහා තවත් ගිලන් රත දෙසිිය නමයක් එක්කරීමට පියවර ගැනේ සුවසරිය වෙනුවෙන් ලැි ඇති ජනතා ප්‍රසාදය සැලිකිල්ලට ගනිමින්. පසුගිය කාලේ රටේ ඇතිවූ බොෝ සිදුවවිම්ලදී සුවසරිය තීරණනාත්මක සේපාවක් සිදු කළ ඒෙත් සුවසරිය ආරම්භේදී මේ සඳහා දැඩි විරෝතයක් කෙල්ලවනා. ඒ ආන්සනයයක් අපිට තිෙද්ද ඉන්දියානු පදේශණ සමාගමක් සමඟ පූර ගිලන්රත් සේවාත් අපිට මොකක්ද තියන අවශ්‍යතාවේ මේ සම්බන්ධී අප අපි විරෝධය පළකරනවා. මේ අවදාානම් සසාගත ගිලන් රදේට ඔබ නගිනවාද නැයිද කියනෙක් පැහදිරෝ තිරනය කරන්න මෙචරකකාල් ්‍රීවිල්ලගෙන්ගෙහිල්ල පන බේර ගන්ඩඇති. ඔය ඉන්දයානු ටාට වාහනට නගින්න කලින් දෙසරයක් හිතන්ද. ඇ ල නවා ද නැත රට දල මයරෙනවාද. සුවස සැරිය වන අධීර අරමින්න් මෙම ව්‍යපෘතියට එල්ල වූ විවේචනවලට ප්‍රා්ච්‍ය අමාත්‍ය හාර්ෂද සිිල්ව මහතා පිළිතුරු ලබාතුන්නා. ඇතුවසම මගේ දේශපාලන ගමනේ ඉතාමත්ම ප්‍රීතිදායක දවසත්. එක හේතුව තමයි අපි දීපු කොරොන්දුවක් හිතුවඩත් වඩා ඉක්මට හිට වඩා හොඳට අපිට ජනතාවට ලබා දෙන්න හැකිවීම නිසා. ඉස්ස ලයි් සේවි සවිස්. මේ ජීවිත බෙරක් ගැනීමේ සේවය අතිවිශිෂ්ටයි. එය විශ්මිතයි. මෙය සෑම කෙනෙකුටම ඉතා උපකරිවනවා. රත නෑමතුක් ලබී තත්්පර දෙක් පෙන සුළු කාලයකින් ඒයට පිළිතුරු සැපීමට අපේ සේවක මණඩලේ ක්‍රියා කරනවා අපි දැන් මෙම සේවේ තවත් වර්තනය කරගෙනයනවා මේවාකී කාක්ෂම ගිලන්වත්ත සීවයක් දියුණු රටවල දකින්නට නැහැ. අතීතයේ මෙම සේවාාව අපි ක්‍රියාත්මක කරන්න හදපු අවස්ථාවයි මොහෝ තිනා අපට දොස් කිව්වා ඇතැම් වෛතවරුන් දේශපාලකින් පව අපට දොස්නගුවා ඒත් දැන් ඒ සෑම දිනාම මෙම සීවාාව ගැන ප්‍රසංසා කරනවා අපේ රජවිතත් මේ ක්‍රියාත්මක කිරීම සම්න්ධින් හොඳ කියනවා මොකද මෙම සේ මගේින් ජීත පැසක් ේාගනිතිබිෙන නිසා. සූ සැරිය සේවාාවෙන් පිහිට ලබූජනතාව ඒ පිළිබඳ අද හස් පල කළේ මේ ආකාරයෙන් මකෝල් ඇති ම්ලෙසින ගෙන්න්නගත්ත වැඩකරන්න කාරි මන්ලි ආස පපති කාලටිකර රෝහලත රැගෙනාව. එතර මේ ඇම්ලෙසින් නතුරම අපි බොෝ කරදරවලට මූල දෙන්න නො හොම ස්තුදන්තයනවා මේ වගේ දෙයක් මේ කරනන්නේ ගැන. නිියම් දරවාන්නයි අම්ඹයන තියේ. අවුරදු නැකත කියලා ේ නැකවරුවත් විිනා දායයක් විතල ඇති ගේවාාවට ෙවිල්ල මවක්ක නගියා තෙත්තර ම අද මේේ සේවිනිසා මගේ දරවායි නොන්න හඳින් බේරව ද ඉන්න මේකගේ තම්මනට ම ග ටත ආපකත් පුරුමයි එඇලම ගෙදරටාව නිසා දරුව ගෙත්ම ගේේජේ විතේ බේරුුණ ටික සපලත් ගෙදරටම ගෙනත්තේනලුව. වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධෙන් හිටපු අතතිය ජොස්ටන් ප්‍රාන්දු මහතාට එරහිව පවරාති වූ නඩුත්තුනක්, කොළබ මහිස්්‍රාත් අධිරණේදී විභාහට ගැනවා. ඇතුරු තවත් නඩු හිපේ කොතරතුරු අධිකරණපුුවත් තුලින්. දෙදහස් දහයයි වසරේ සිට අකණ්ඩව වසර තුන කාලයක් ජොන්ස්ටන් පනනාතුම හතා වත්කම් හා බැරකම්ප්‍රකාශ, සාධහරන හීතුකින් තොරව ජනාධතිපති ලේකම් කාර්යාලයට දිරිපත්කිීමට අපූසත්විය ඇැයි අල්ල සෝ දූෂන චෝදධනා විමර්ශෂන කමිෂන් සබහව නඩු පපරාතිබනා. ඒ පිළිබඳ වැඩිදුරව විභාගය, අගෝස්තු විසි අටබනදා සිදුකිරීමට නියමිතයි. රජයේ මුදල් සසාවද්‍ය ලෙස පරිහරණය කලාායයි කිය සිදධියක් සම්බන්ධයෙන් හිටපු නියෝච්චමාත්‍යය සරත්තුුමාර ගුණරත් මහතා ඇතුළ විත්තිකරන් හදරකුට හිව නඩුව කොළඹ මහධදිකරනේද යළිවිභගට ැරනුණා. පසුගගේ ජනාධිපතිරන සමයේ දිහිවර වරයි නීතිකත සංස්ථාවට අයත් පෘපියල් දසලක්ෂ අනුදහසක්වැෑකොට දිනපුත් මුද්‍රණය කකිරීමෙන්, රාජයේ මුදල් අයතා ලෙස පරිහරණය කරඇැයි සැකරුවන්ට චෝදනා එල්ලවනවා. අගෝස්තු විසි නපබනදා නඩුව යළි කැඳවීමට නියමිතයි. ලපන ශ්‍රලන්කා නිහස් පක්ෂ ආසන සවිදායක සහ, හිටපු ප්‍රාදේශි සභහ සභහපති ජගත් සමර්හේවා මහතාට සහ තවත් අයකුට නුවරලිය මහාදිකරණය වසර දොළහක සිලතැනුවම් නියම කළ. ඒ රජේවාහනයක් අවභාවිත කිරීම සහ, නීති විරෝධීව ගිියාවයක් ලගතබාකිනීම සම්බන්දධයෙන් ූචෝතනාවකටයි. මූන්, රුපියල් ලක්ෂ දෙසී දහයක දඩමුතුලක් ද අධිරණය නියම කලා. ේරිකොත්ත මට ගෙන යන දීප ව්‍යා්ත වැඩසටහන් බාලාවේ කෑකල් දිස්ට්‍රීක් වැඩසටහන සාර්ථකව පැවැත්වනා. ඒ අමාත්‍ය අකිල විරජ්කායවස මහතාගේ ප්‍රධහරත්වෙන්. කෑගල දිස්ත්‍රිකේ ඉතාම සාර්ථ හොම උදයෝගිමත් සාච්චාවක් අදා පාත්න ට ලහමලබු කම්පෙල අර්දේ කෑගල දිට්‍රිකට විතරක්න මුලු රටම මේ වෙනකොට මිියන පනස්තහක් අපි විකල්ල තිනවා රජයෙන් තරුණ දර්යියන් න්ට ප්‍රයිස් ්‍රී ලංකාකතුනින් අයිලබාදෙන් මේ වගේ දැවන්ත වැඩ පිළික් කද අපේ රජයමගින් ක්‍රියාත්මගෙන අපි රටේ සංවර්ධනය වනි ආර්ථක සංවධන ඇැතිර ති ජාතිපර ලැසිේ ලැසි ම වුද රක ප රම ලති පක්ෂ ද අනිවරම ජයක්‍රහය කරු ඔයගේ ප්‍රශන ද පහල දස් පාල ආන්ඩුග අයවගේම පික්ෂ විස්ේ ස්වරම ජයක්‍රහණ කරන ගනිත ත්තන අචට මෙචරන මෙච්ට කොච්චර කියන ඇත්න ැ තිින්නවා මත්‍ය කි හශුී හතාද මෙහිදී අදහස් දැක්වා. කොළමනුවර ප්‍රධහන මාර්ගගේ වරකාපුල නගරේදී ඇතිවන වාහන තදවදය අවමකිරීමට විකල් ප්‍රමාර්ගයක් ඉදිකරන බවයි. ඒ මහතා සදහන් කළේ. කොළමනුවර ප්‍රධාන මාර්ගය. අවරුදු ගණනාවක් මේ ප්‍රශ්නය කලින් විසඳල තිබුණ නෑ. චම්පික ප්‍රේමදාස ඇමතුමයි අපි වරකපොල මන්තිවරුත් එක්ක. අපි සාකච්ඡචාවක් ප්‍රාදේශ ලේකම්කාරල තියනවා මහමාර්ග සංවර්ණ අධිකාරය ඒවාගේම නාගරික සංවරන අධිකාරය. ඒ වෙළඳ සංගමයටත් වාහන පාක්කරන්න පුළුවන්. පහසුකම්. දෙමින් වෙළදාමට ප්‍රශ්නයක් නොවෙන්න පාර අවහිර වෙන්න ඇතුව මහමාර්ගයක සම්බන්ධ වෙලා බයිපාස්ක් සකස් කරලා දෙන්න අපි අදහස් කරනවා. බැසිල්රාජ පක්ෂ මාත්තල මේ පාරල්ටික හතර තිබන මට නිකං ඉට තිබ වැඩ කරන්නතුව. දැන් රෑදවල් වැඩට කරන්නේ ඕ පාරවල්ටික ඉතුර කරලා කියනිසා. සගේ රජයේ පාලකෙන් කඩයුතු කළේ එම තනතුරු ඔුන්ට සදා කාලිකවම ලබී ඇැයි සිතාගෙන බව අමාත්‍ය සජිත්ප්‍රමදදාස මහතා පවසනවා. මේ රාජ්‍ය බලය සමහනුන් සැලකුවේ පුදගලික මුූදලයක්වයි ැන් පහුරිය කාලය මොහත්තව වුණේ රතේ අරමුදල් පාවිච්චි කර තමන්ගේ පුදගලික දේපළ හැකි. දෙදස් නමේ යුධජායත්‍රහණය සිදු වනෙන් පස්සේ ඒ අය සටසුම් කරා. ජීවි තාන්තය දක්වා රජකමයින්. රටේ සල්ලි පාවිච්චි කරලා. තමන්ට අයිති භූමියේ. යම්කිසි දිගරීමක් කරන්න. ඒක මහා බරපතල වංචාවක් හැතිියදයි. නිගමනේ වෙන්. රදය සල්ලි තියෙන්නේ ොඩිමවිනි හට ෙවල් හටන් මේ තනතුරුවට පියාවේ මුදල් හදල් හම්බ කරන්න ටැනේ. ම්න්ොට වීර කැටිය සත්විරු ගම උදාගම්මානයේ ජනතායිතියට පත්කිරීම අමා්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිතුකෙරුණක් නිවාස විද්ෙකින් සමන්විත ගම්මානය සඳහා ෑය කළ මුදල, රුපියන් ලක්ෂු එකසිය හැටහයක්. පාසල් වාරවිභාග ප්‍රතිඵල පාසල් නිවාටුවට පෙර ලබාදීමට පේවරගන්නාලෙස සේලුම විදුහල්පතිවරුට උපදෙස් ලබාදය තිබෙනවා. ර වි හවල ප්‍රතිල් ලබදීමම පසල් නිවාඩුවෙන් පසු සිදුකිරීම දරුවන්ගේ අධැහපනටයුතුවල ප්‍රගති ැලීම මවපියන්ට නොහකිවනවා සේලද පැමීලි සැකිල්ලට ගනිමිෙනුයි අධහපන මාත්‍යංෂ මෙමම්පීවර නැති. එයන් ශිෂ් ප්‍රති හා ශේෂ සාධනවාර්තා අදාල පසල්වාරයේ අවසන්දිනය වනවිට දෙවපියන්ට ලබාදීමට කටයුතු කරන ලෙස අධහපන ලකම්වරයා විදුහල්පතිවරන්ට උපදෙස්දීති වෙනවා. සමාජවාදී තරුණ සංගමය සංවිධාන කරන යතුරුපැදි සවාරික් නුග ගොඩ ආනද සමරකෝන් එළිමහන් රංගපිටයේදී අවසන් වනා. එක රටක් මනු පෞරක්තේමාවෙන් යුතුව මේ සංධහන කර තිබුණ ජූලි විසිතුන් වරදාට යේදී ඇතිය සහෝදරත්වේ දින වෙනුවෙන් යතුරුපැදි සවාරිය පැවැතුනා. සිංහල දෙම්මල මුස්ලිම් ජාතින් අතර මිත්‍රත්වය තහවරු කරීම යතුරුපදි සවාරයේ අර්මුණ බවයි සමාජවාදී තරුණ සංගමය පවසන්නේ. හලාවත මහනුවර රත්නපුරියේ ගල් නගරවලින් ආරම්භ වූ සවාරිය නොගෙකුට නගරේ දක්වා පැමිණිය. එහිදී තරුණයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සහෝදරත්වේ හමුවක්ද පැවැත්වනා අද වංචාව දූෂනතමෙනන් කොහෙවත්නවෙේ රජෙවල් වල පටතක බාගන්න රජුරෝ හරෙක් නම් රට මොකක්ද වෙන අනාගත චීනයෙන් මුදල් ගත්තතාය කියලා ීනසාාවගල මුදල් ගත්තායෙක්ල චෝතනා තිබින්නේ රජුරුවන්ට ජනාතිපතිවරයාන්. හිදි අපේ නිදාහ සරගල ඇතිබෙන ොකෙන්ද මේ. මාලිගාවලට හොරකමගෙන යනද මංකොල කරුවන්ගේ එතතිරි ගමින් දහස් කරන්නවා ඒනිසාපි වි්වාස කරනවා. සමගිය ගොඩ නැගිය හැකි. සමගිය සඳහ කරන ක්‍රියාමාර්ග වලින් ඒවගේ සමගිය ගොට නැගිය හැකි. නිදහස සඳහා කරනලද අරගලන්. මසගින් අයින් රාත්ත්‍රී ප්‍රධාන සිංහල පවත්විකාශය නි මමාට පත්තනවා. ප්‍රාධතිත විකාශයෙන් අනතුරව ත්වරෙකසිඇසු විශේෂාන්කය බලා පොරතුවන්න ඔබට සුබ්‍රාත්‍රියයක්ක්. ಜර්මනයේ හිටලර්ද ඉතාලියයේ මුසලෝනිද ඉරකයේ සදාම්ද ලිබියාවේ ගඩාපිද ආදී වශයෙන් ඒ ආධිපතිපාලකයන් බලට පත්තුූයේ ප්‍රජාතන්ත්‍රවාදයට පින්සිද වන්නටය. එඒහත්තුවන් මුලින්ම කළේ ප්‍රජාතන්ත්‍රවාදය වලනා දැමීමය. ජාතිවාදී දේශප්‍රේමී කතාාවලින් ඔවන්ගේ මිනිීමරු දූෂිතපාලනයන් සාධහරණී කරණය කරගැනීමට කරගත්තය. එතරම් දුර නොගොස් මහින්ද රාජපක්ෂපාලනයද බේ ඒක අධිපතිපාලන තන්ත්‍රයකට උදාහරණ ලෙස ගතහැකිය. රාජපක්ෂලා තමන් ප්‍රජාතන්ත්‍රවාදීන් බව කියන්නට පෙන්වාදන්නේ මැතිවරණ එක දිගට පැවැත්වීම ගැනය. ඒ මැතිවරණ කෙරවාාව කළේ කොහොම දෙයන්න රටම දන්නා නිසා ඒ ගැන කතා කළයුතුව නැත. ප්‍රජාතන්ත්‍රවාදේ යනු මැතිවරණ පැවැත්වීම පමණක් ඩුවේ. මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිතකිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්චයක ප්‍රමුඛතම ලක්ෂණයකි. ඒත් රාජපක්ෂ සමේදී මානවහිමිකම් වලට ඉඩක් ලැබුණේ නැත. රාජපක්ෂලාගේ නමක්වත් කියන්නට එදා ඉඩක් ලැබුණේ නැත. ඒආධිපති පවුල් පාලනය විවේචනය කළවුන් හොයාගොස් ගාතනය කිරීම එක්කළ රාජපක්ෂලාගේ ක්‍රමය විය. නිලමෙන්ම නිල නොවන හමුදා පොලිස් කණඩායම් යොදවා. රාජපක්ෂ විරෝධීන් මර්තනය කළය. අධිකරණයද තමන්ට ඕනෑ විදිට යොදාගත්තය. මරණ බය නිසා රටහැරගිය අධිකරණ විනිසුරුවරුන්ද විය සෑම ඒ ආධිපතියුල් ලෙසම මේ රාජපක්ෂපාලනේද තමන්ගේ ගැලවිල්ලට යොදාගත්තේ ජාතිවාදය හා දේශප්‍රේමය තබරාගත්සාහස්සික ක්‍රමපේතමය. අද රාජපක්ෂලා මේ තමන්ගේ අතීතය සංකපාලන්නට ගන්නා උත්සාහය. විසුළුකාරී වුවත් යළි බලය ලබාගැනීම වෙනුවෙන් ගෙන යන තක් හටි දේශපාලන ක්‍රියාමාර් ගනිසා මේ ගැන යළි කතා කරන්නට සිදුව තිබේ. ඊයේ අභ්‍යයාරාමේදී පැවැති ආගමික උත්සවයක් අතරතුරද හිටපු ජනාධිපතිප්‍රයා තවත් විසුළුකාරී කතාවක් කරමින් පපසා තිබුණේ. රට ඒකාධිපතිත්වයක් කර රැගෙනයමින් සිටින බ. හමුදාවට පොලිස්සියට බලතල දෙමින් ඒ හරහා අසීමිත ඒ කාධිපතිත්වයකට රට ගෙනයමින් සිටින බව මෙන්ම ආණ්ඩුව දරුණු ලෙස අධිකරණය පහවච්චිරන බවද පවසා තිබින. රාජපක්ෂලාගේ මීළඟවෑයමද හිට්ලර් පන්නේ පාලනයක් බව හෙළිදරව්වමින් පැපතිීමමනිසා ඒ ඇත්ත වසාගන්නට වත්මන් ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුවක් බව කියන්නට ගන්නා උත්සාහය විකාරයකි. අද අධිකරණය ඉතිහාසේ කවර යුගයකවත් නොතිපුනු පරිදි ස්වාීනව කටයුතු කරමින් තිබේ. නීතිය නියමාකාරයෙන් ක්‍රියහත්මකවෙමින් තිබේ. ආණ්ඩුවට එරෙහි වූවා කියයා සුදුවෑන් වලින් පැහැරගෙනයාම ගාතනය කිරීම අද සිදුවන්නේ නැත. මාධ්‍ය ආයතන ගිනිතියන්න හෝ මධ්‍යවේදී ගාතනය කිරීමක් වන්නේ නැත අදහස් ප්‍රකාශනයේ නිදහස ඉහලින්ම ආර්ක්ෂා කරදී තිබෙන අතර මිනිස් අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කරමින් රටවැසියා අභිමානීෙන් නිදහසේ ජීවත්වීමේ අයිතිය අද තහුරු කර තිබේ. පන්සල් ගානී රස්තියාදු ගසමින් මහින්ද රාජපක්ෂ නන්දොඩවන පට්ටපල් බොරුවලට රැවැටිය හැක්කේ අබ ඇටකතරම් මොල කළඳක් නැති මුක්දයන් පමණේ. දැනට මේ ඇති සෙස්ස පස්සට.